අපේ රටේ ඒකීය බව බහමික කණ්ඩතාව හා ස්වයිරීත්වය ආරක්ෂා කරන බවටත් රාජ්‍යනායකයා වශයෙන් මම ප්‍රතිඥාදී තිබෙනවා ඒ ප්‍රතිඥාව අප හැම විටම සුරකිනව. සංස්කෘතික නිදහස සෑම ජනවර්ගයකටම වැදගත්. වසර දහස් ගැනක ඉතිහාසයක් ඇති පාරම්පරික සිරිත්විරිත් සාර ධර්ම හා පේකම. ආරක්ෂා කිරීම මූලික වගකීමක් ලෙස අපි සලකනවා. පසුකය කාලෙ විවිධ තරජනයන්ට ලක්වී විනාශවයමෙන් තිබුණ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇතිස්ථාන ආරක්ෂා කොට ඒවා වැඩිදිුණු කරනට අප කටයුතු කොට තිබෙනවා. අපි නීති ඒ ආධිපත්වය සුරකින ජාත්‍යන්ත්‍ර සම්මුතිීන්ට ගරු කරන රට. ට අරමුණු මුල් කරගෙන ලංකාවට විවිධ චෝදනා එල්ල කරන්නට යම් පාර්ශ්වයක් උත්සාහ කළත් කිසිදු ආකාරයක මානම හිමිකම් කඩකිරීමකට. රජයා අනුබලදී නැ ති්‍යාතර ඉදිරියේරිීත් වැනි සිදුවීමරට ඉඩ තබන්නේ නැහැ. මොනම හේතුවක් නිසාාවත් මේ රට තුළයි අලි අන්තවාදයට හිසවන්නට අප ඉඩ දෙන්නේ නැහැ. ජ ජනතාවට පොරුන්දූ ආකාරයටම අපාද ජාති කාරක්ෂාව තවුරු කොට තිබෙනවා. ජනතාව විසින් වටමන් රජයට වරම් ලබාදී තිබෙන්නේ. අප විසි මිදිරිපත් කළ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවන්නටයි. අප ඉදිරිපත් කළ ප්‍රතිපත්ති රාමෝ තුළ හරිත කෘෂිකර්මාන්තය හුනර් ජනනීය බලශක්ති භාවිතය නවලොවට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරන දේශී විවසායකත්වය දිරිගැන්වීම. අපනායන විදදාංගී කරණය පාගය වැඩිකිරීම. ආර්ථික නවපින්මක් සඳහා තාක්ෂණය භාවි්‍ය ප්‍රචටත කිරීම වැනි අප විසින් හඳුනාගත් ප්‍රමුගතාවල කිසිුදු වෙනසක් වී නැහැ. පළදායි පුරවැසේ සතුටින් ජීවත්න පවලක්. වින ගුණගරක සමාජයක් සෞභාග්‍ය මත් දේශයක් යන මූලික අරමුණු ඉටු කර ගැනීම සඳහා කැපවී සිටිනවා. මටරටේ නායකත්වය පැවරුණේ දුෘෂ්කර වස්ථාවකයි. පසුගිය වසර දෙක තුළ අනපේක්ෂිත ගැටළු රැසකට විසඳුම් ස්වෑන්නට අපට සිදුවන. ඒසිියලු දුෘෂ්කරාමතා මැද සංවර්ධන කට යුතු රා். සිදු කරන්නට අපේ රජයට හැකියාව ලැබුණා. මගේ ඉදිරි දූරකාලය තුළ රටේ තිරසාර සංවර්ධනයක් උදාකර ගැනීමට අවශ්‍ය සියලු සැලසුම් මේමිනවිට ක්‍රියාත්මකවෙවින් තිබෙනවා. මොනතරම් බාදකාවත් අපේ රටේ බහුතර ජනතාව අනාගතය දෙස සුභවාදීව බලා ඔවුන්ගේ නිසිදායකත්වය ලබා දුන්නත් අපට ඒ අරමුණු ච කරගන්නට පුළුවන්. නිදහසේ සැබෑ අරත සාක්ෂාත් කරගත් අභිමාන වත්දේශයක් ගොඩනගීම සඳහාය එකතුවන ලෙස සියලුම දේශ පರේමීින් ට್්‍රී ලාංකි න්ටර් ඉතසිතින් මම ආරාධනා කරනම්.